අයිබෝවන් ඔබ එක්වන්නේ රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මම දිනෝෂි දීරසිංහ ප්‍රථමයෙන් නවදහනේ දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත ලොව විශාලතම සහල් ජාන බැංකුව ජනපතිගේ නිරීක්ෂණයට රෝහල් 152කට අලුතින් ගිලන් රථ සේනා දකුණට ඇතුළුවීම වැළැක්වීමට මෙහෙයුමක් පිලිපීනයේ පිහිටි ජාත්‍යන්තර සහල් පරිශ්‍රණ ආයතනය හා ශ්‍රී ලංකාව අතර පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මකට අත්සන් තැබුණා. කෘෂිකර්මාන්තයේ කෙරෙහි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කැපවීම අගය කරමින් ජාත්‍යන්තර සහල් පරිශ්‍රණ ආයතනයේ බිම් පරිශ්‍රයක් ජනාධිපතිතුමා නමින් නම් කිරීමද අද සිදු වුණා. නියෝජ්‍ය අමාත්‍යවරයෙකු අමාත්‍යවරයෙකු සහ ජනාධිපතිවරයා ලෙස ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ලෝක සහල් පරිශ්‍රණ ආයතන පරිශ්‍රයේ සංචාරය කළ සිවුණ අවස්ථාව ලෙස මේ අවස්ථාව සනිටුවන් වෙනවා. එහිදී ජනාධිපතිතුමා පිළිකරන ලැබුවේ එහි අධ්‍යන කටයුතු වල නිරත ශ්‍රී ලාංකික සිසු වියන් දෙදෙනෙකු විසින්. ජාත්‍යන්තර සහල් පරිශ්‍රණ ආයතනය ලෝ විශාලතම සහල් ජාන බැංකුවයි. ලෝ විවිධ රටවලට අයත් සහල් වර්ග ඉදිරි අනාගතය වෙනුවෙන් මෙහි සංරක්ෂණය කර තිබෙනවා. මෙම පරිශ්‍රණ ආයතනය පරිසරික විපර්යාසවලට මෙන්ම පලිබෝධවලට ඔරොත්තු දිය හැකි විප්‍රබේද නිකුත් කිරීම සඳහා සෑම රටකටම ජාන නිකුත් කරනවා. ඒ සම්බන්ධ කාර්යයන් මෙන්ම භෝග කළමනාකරණය පිළිබඳ හැඳින්වීමක්ද ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරුණා. එහි තැන්පත් කර ඇති ශ්‍රී ලංකාවට ආවේණික බීජ වර්ගද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා. ඩ්‍රෝන තාක්ෂණය ඔස්සේ බීජ රෝපණය කරන ආකාරයද ජනාධිපතිතුමා ඉදිරියේ ප්‍රදර්ශනය කෙරුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පිලිපින රාජ්‍ය සංචාරයේ තවත් සුවිශේෂී කාර්යයක් සනිටුහන් කරමින් ජාත්‍යන්තර සහල් පරිශ්‍රණ ආයතනය සහ ශ්‍රී ලංකාව අතර පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මකට මෙහිදී අත්සන් තැබුණා. ශ්‍රී ලංකාව සහලින් ස්වයං පෝෂිත කිරීම සඳහා වන ජාතික සැලැස්ම ක්‍රියාවට නැන්වීමට අදාළවයි එම ගිවිසුම අත්සන් කළේ. අදාළ ඉලක්ක සපුරා ගැනීම සහ දේශුනික විපර්යාස සඳහා වන බලපෑම් අවම කර ගැනීම එහි අරමුණයි. ජාත්‍යන්තර සහල් පරිශ්‍රණ ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය මැතු මොරෙල් මහතා ඉදිරියේ දිරටේ නියෝජිතයන් ඊට අත්සන් තැබුවා. මෙහිදී තවත් සුවිශේෂී කාර්යයක් සිදු වුණා. ඒ ජාත්‍යන්තර සහල් පරිශ්‍රණ ආයතන භූමියේ එක් පරිශ්‍රයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නමින් නම් කිරීමයි. කෘෂිකර්මාන්තයේ වෙනුවෙන් එතුමාගේ කැපවීම අගය කරනවස් එම පරිශ්‍රයේ නම් කිරීමට අදාළ සමුරු පළක නිරාවරණය කෙරුණේද ජනාධිපතිතුමා අතින්. අනතුරුව එම ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය මැතු මොරෙල් මහතා සමග ජනාධිපතිතුමා සාකච්ඡාවක්ද පැවැත්තුවා. කෘෂිකර්මාන්තයේ වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කැපවීම අගය කළ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සෑම රාජ්‍ය නායකයෙකුම මෙවැනි පැහැදිලි දර්ශනයකින් සහ උනන්දුවකින් ක්‍රියා කරන්නේ නම් කෘෂිකර්මාන්තයේ නව විප්ලවයක් ලෝ පුරා සිදු වනු ඇති බවද ප්‍රකාශ කළා. A great privilege to welcome you back to Erie. ඔබතුමා නැවත පිළිගැනීමට ලැබීම මහත් සතුටක්. 1996න් පසු ඔබතුමා මෙහි සංචාරය කරන හතරවෙනි අවස්ථාව මෙයයි. කෘෂිකාර්මික පසුබිමක් ඇති රාජ්‍ය නායකයෙකු මෙන්ම කෘෂිකර්ම ක්ෂේත්‍රයේ උදෙසා රාජ්‍ය නායකයෙකු ලෙස ඔබතුමාගේ කැපවීම සිත් කන්න අසලයි. කෘෂි ක්ෂේත්‍රය සඳහා උනන්දුවක් දක්වන ලෝක ප්‍රජාව ඔබතුමා සමග සිටිනවා. මෙහිදී ජනාධිපතිතුමා කියා සිටියේ දේශගුණික විපර්යාසවලට මුහුණ දෙමින් ශ්‍රී ලංකාව සහලින් ස්වයං පෝෂිත කිරීම තම අරමුණ බවයි. නියෝජ්‍ය අමාත්‍යවරයෙකු මෙන්ම අමාත්‍යවරයෙකු ලෙස මීට පෙර තුන්වතාවක්ම ජාත්‍යන්තර සහල් පරිශ්‍රණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවන් නිරත වූ තමන්ට අද ජනාධිපති විරාලෙස පැමිණීමට ලැබීම සතුටට කරුණක් බවද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියා. එම සංචාරය සනිටුහන් කරමින් සමුරු තිරණ හෝමාරුවක්ද සිදු කෙරුණා. මෙතර පිලිපින ජනාධිපතිවරයාගේ විශේෂ ආරාධනය පරිදි එරටට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පිලිපිනේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් මෙන්ලා නුවරදී හමුුණේ ඊයේ දිනේදී. උසස් අධ්‍යාපනය ලබන සිසුන් වෘත්තීය වේදින් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල පිරිස් ඊට එක්ව සිටියා. ඔවුන් සිය ගැටළුද ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළා. පිලිපිනේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සුබ සාධනය වෙනුවෙන් ඉදිරි පියවර රසක් ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙහිදී අවධාරණය කළා. මේ පැමිණි ගමනෙන් ඇතිවෙච්ච අලුත් මිත්‍රශීලීභාවය සහ සම්බන්ධතාවය තුළ ඒ කරන ලද ඉල්ලීම් වලින් ඔබට
අවශ්‍ය සහන ලබා දෙන්න මට කල හැකි සෑම උදව්වක් උපකාරයක්ම ඔබ වෙනුවෙන් ඉටු කරන බව මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට ඕනේ. ශ්‍රී ලාංකිකයින් ලෝකේ කොහේ හෝ රටක සිටිනවා නම් සෑම කෙනෙක් පිළිබඳවම අපි සතුටු වෙනා වගේම අපි රජයක් විදිහට ඔවුන්ගේ ප්‍රශ්න අපි අහන්න ඕනේ. ඒ ප්‍රශ්න සහ ගැටළු වලට අපි විසඳුම් දෙන්න ඕනේ. ඒක රජයේ ප්‍රධාන වගකීම. අද ඉතාම බරපතල ප්‍රශ්නයක් තමයි දරුවනේ මද්ද්‍රව්‍ය පිළිබඳව ප්‍රශ්නය. මද්ද්‍රව්‍ය පාතාලය මර්ධනය කරන්න යම් කිසි රටක් රජයක් පීවර ගන්නවා නම් ඊට අපි සම්පූර්ණ සහයෝගය දෙනවා. ඒ වගේම අපේ රටේ මද්ද්‍රව්‍ය මර්ධනය සහ පාලනයට පහුගිය අවුරුදු තුනේ අපි විශේෂ වැඩසටහන් රාශියක් ජාතික වශයෙන් ආරම්භ කළා. දැන් අපි පොලිසිය විතරක් නෙවෙයි යුද නාවික ගුවන් ත්‍රිවිධ හමුදාව යොදලා තිබෙනවා මද්ද්‍රව්‍ය මර්ධනයට ශ්‍රී ලංකාවේ. අපි මේ 2019 වර්ෂයේ විදිහට අලුත් වැඩපිළිවෙලක් ආරම්භ කරනවා මේ මාසයේ අවසාන සතියේ ඉඳලා. අපි ජනවාරි 21 28 ලංකාවේ මද්ද්‍රව්‍ය මර්ධන සතියක් ප්‍රකාශයට පත් කළා තිබෙනවා. දෛනික වාර්ෂිකව ගෙන යන වැඩසටහන් වලට අමතරව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ චරිත ප්‍රදාන කෘතිය චීන භාෂාවට පරිවර්තනය කර තිබෙනවා. සම්පත් බණ්ඩාර විසින් රචිත එම චරිත ප්‍රදාන කෘතියේ චීන පරිවර්තනය අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වීම අද සිදු කෙරුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ චරිත ප්‍රදාන කෘතිය චීන බසට පරිවර්තනය කර ඇත්තේ මහාචාර්ය චන් යූ මහත්මිය සහ මහාචාර්ය යින් ජින්චන් මහතායි. චීනේ පොත් ප්‍රකාශන සහ ප්‍රවර්ධන ආයතනය වන බේජිංහි යන්ෂි මුද්‍රණාලය සහ ශ්‍රී ලංකාවේ සරසවි ප්‍රකාශිකයන් විසින් ඒ ප්‍රකාශයට පත් කරනු ලැබ තිබෙනවා. ශ්‍රී ලංකේයේ රාජ්‍ය නායකයෙකු පිළිබඳ සවිස්තරාත්මක චරිතාපදානයක් චීන පාඨකයන් වෙත පිරිනැමින ප්‍රථම අවස්ථාවද මෙයයි. මෙම කෘතිය අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වීමෙන් අනතුරුව අදහස් දැක්වූ චීන පොත් ප්‍රකාශක සහ සංවර්ධන ආයතනයේ නියෝජ්‍ය සභාපතිනි ෂා අයිවේ මහත්මිය කියා සිටියේ චීනේ පුරා පිහිටි තම ආයතනයේ අලිරිසල් හා පුස්තකාල මගින් මෙම කෘතිය ජනතාව අතරට ගෙන යන බවයි. චීන පොත් ප්‍රකාශන සහ සංවර්ධන ආයතනය හා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ එක්ව ශ්‍රී ලංකා චීන විශ්වකෝෂයක් සැකසීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා. මෙවන විට අදාළ චීන ආයතනය ඉන්දියාව සමග එක්ව ඉන්දු චීන විශ්වකෝෂයක් සකස් කර තිබෙනවා. ශ්‍රී ලංකා චීන විශ්වකෝෂය පිළිබඳ දෙරටේ විද්වතුන් සහ වෘත්තිකයන් අතර සාකච්ඡා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. එම සාකච්ඡා හෙට සහ අනිද්දා පැවැත්වීමට නියමිත බවයි සරසවි ප්‍රකාශන අධිපති H.D. ප්‍රේමසිරි මහතා මෙහිදී සඳහන් කළේ. දිවයින පුරා රෝහල් 152කට රුපියල් මිලියන 2850ක් වටිනා ගිලන් රථ ප්‍රදානය කිරීම අමාත්‍ය රාජිත සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. නවීන පහසුකම් වලින් සමන්විත මෙම ගිලන් රථ හේතුවෙන් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට දැවැන්ත සේවාවක් සිදුවනවා. පළාත් සභා රෝහල් 116ක්, මධ්‍යම රජයේ රෝහල් 34ක් සහ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ රෝහල් 2ක් සඳහා මෙසේ ගිලන් රථ ලබා දීම සිදු කෙරුණා. රාජ්‍ය අමාත්‍ය ෆයිසල් කාසිම් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා. සුවසැරිය ගේනකොට අපේ රටේ වෛද්‍ය සංගමය මොකද කිව්වේ? ඒකේ රෝහත්තු කරුවා. ඒක හරහා මැලේරියා එනවා. එදලා අන්තිමට කිව්වා දැක්ක තැනදී ගල් ගහන්නේ. අද මේ වෙනකොට මේ රටේ ජනතාව 108කට වඩා ඒ ගිලන් රථ සේවය පාවිච්චි කරලා තියෙනවා. මේ දකුණ සහ බස්නාහිර පළාත් දෙකේ විතර. දරුවෝ විතරක් හම්බ වෙලා දෙනවා 35ක් විතර. ගිලන් රථයේ ඇතුලේ කිසිම දරුවෙක් මිය ගිහිල්ලා නැහැ. අද ජනතාව විතාමත්ම ඉහළින් පිළිගන්නවා ගිලන් රථ සේවය. අමුණාදට මතකයි ඉස්සර දුප්පත් කෙනෙක් රෝහලට අධිජන්තුරෝ වෙලා ගෙන්නේ මොකද්ද මේ ත්‍රිවිලර්. එහෙම තිබුණ තත්ත්වය වෙනස් කළාද හොඳ ගිලන් රථයක ඒ අය ගේනවා. පළාත තුල සේනා දනබුවා ව්‍යාප්ත වීම වැළැක්වීමේ විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවලද සේනා දනබු මර්ධන මෙහෙයුම් ක්‍රියාත්මකයි. දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 360ක බඩිනිගු වගා කර තිබෙනවා. ඉන් හෙක්ටයාර 16ක වගාවට සේනා දනබුවා පැතිර ගොස් ඇති බවයි දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ. දළඹු මර්ධන විශේෂ වැඩසටහන මෙවන විටත් ක්‍රියාත්මක කර ඇති බව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළා. ඒ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්ද පැවැත්වුණා. සේනා දළඹුවා තිස්සමහාරාම, බෙරලිහෙළ හා රන්මිණිතැන්න ආදී ප්‍රදේශවල බඩේරිඟු වගාවටද සීග්‍රේන් හානි සිදු කරමින් පවතින බව අප වාර්තාකරු පවසනවා.
මෙම ව්‍යසනයට ලක් වූ භෝගවගාවන් වෙනුවෙන් කඩිනමින් වන්දි ලබා දීමට පියවර ගන්නා බවයි කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා පවසන්නේ. මේ අතර උතුරුමෙද පළාත හා සේනා දළඹු තර්ජනයේ එල්ල වී ඇති සියලු ප්‍රදේශවල ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද කෘෂිකර්ම අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාවට නංවා තිබෙනවා. සේනා දළඹු මර්ධනය සඳහා විෂ සහිත කෘමිනාශක හඳුනාගෙන ඇතත් ඒවා භාවිත කිරීමෙන් ගොවීන්ට මෙන්ම කෘෂිභෝග පරිහරණය කරන ජනතාවගේ සෞඛ්‍යයටද තර්ජනයක් විය හැකි බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරන්නේ. කෙසේ වුවද හානියටපත් වගා සඳහා රක්ෂණ වන්දි ලබා දෙන බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. මේ දරුවා මර්ධනය කරන්නත් ඕනේ මිනිසුන්ගේ ශරීර සෞඛ්‍යයට හානියක් නොවන විදියක් වෙන්න ඕනේ. මේ ව්‍යාපාරේ නැති වුණොත් කී දෙනෙක්ගේ රැකී රක්ෂා අහිමි වෙන්නේ මේ ඔක්කොමත් බලලා කටයුතු කරන්න ඕනේ. මේක අපේ රටේ ඉන්දියාවේ පකිස්තානයේ ඇමරිකාවේ මේ රටවල උගත් ව්‍යාප්තක රෝගයක්. කැබිනට් මණ්ඩලයේ පත්‍රිකාවක් ඉදිරිපත් කළා කියලා මේ දරුවාගෙන් වෙන පූර්ණ හානි වුණා නම් අපි හදිසි ආපදා තත්ත්වයන් වලදී පොතුමාලා දෙන රක්ෂා මුදල මේකට ගෙවන්න පුළුවන්ද කියලා අපි ඒගොල්ලන්ට අහලා තියෙනවා. බන්දනාකාරගතව සිටින පූජ්‍ය ගලගොඩාත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේගේ සුවතුක් විමසීමට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා අද කටයුතු කළා. වැලිකඩ බන්දනාකාරයේදී උන්වහන්සේගේ සුවතුක් විමසීමෙන් අනතුරුව දුමින්ද දිසානායක මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වුවා. ඥානසාර හාමුදුරුව කරපු වරද පිළිබඳව ගත්තොත් එහෙම උසාවියට අපහාස කිරීමක් උණයි කියලා එහෙම හිතනවා නම් හරි ඒ දෙයක් තියෙනවා නම් මම හිතන්නේ ඒක ස්වාමින්වහන්සේ හිතාමතා කරපු දෙයක් නෙමෙයි. ඒ නිසා මම හිතන්නේ ස්වාමින්වහන්සේට නිදහස ලබා දීමේ කිසි වරදක් නැහැ. ඒ නිසා පෙබරවාරි 4 වෙනිදාට ස්වාමින්වහන්සේ නිදහස ලබා දෙන්න කියලා අපි අතිගෞරව ජනාධිපතිතුමාට අපි ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. හොර රහසේ ව්‍යවස්ථාවක් ගෙන ඒමට රජයට කිසිදු අවශ්‍යතාවක් නැති බව අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා. කුලියාපිටියේ පැවති උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. කුලියාපිටිය තුම්බෝ මුල්ල නිලසෙවන විවෘත කිරීම අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. මේ ව්‍යවස්ථාව තව ගෙනල්ලත් නැහැ. මේ ව්‍යවස්ථාව එක එක අංශවල එක එක පක්ෂවල එක එක විද්වතුන්ගේ වාර්තා විතරයි දාලා තියෙන්නේ. අපේ පක්ෂයෙන් තව තීරණය කරලත් නැහැ. කෙටුම්පතවත් දාලා නැහැ. දැන් ගහනවා මෙන්න ව්‍යවස්ථාවක් ගේනවා රට පාවලා දෙනවා කියලා. විවිධ දේවල් කියනවා අපි දන්නවා. අපි ව්‍යවස්ථාවක් කෙටුම්පතක් ගේනවා නම් මේක පාර්ලිමේන්තුවට ගේන්න ඕනේ. පාර්ලිමේන්තුවේ 3/2ක් අනුමත කරන්න ඕනේ. මෙතන වැරද්දක් වෙනවා නම් කිසි කෙනෙක් අපි අනුමත කරන්නේ නැහැ මේක. අපි නායක ස්වාමින් වහන්සේලාට මේක ඉදිරිපත් කරනවා. කැමති වෙනවා නම් විතරයි දාන්නේ. මේ ඔක්කොම එකතාවේ මත තමයි කෙටුම්පත හරි දාන්නේ. පළාත් සභා කිහිපයක කාලයේ අවසන් වී ඇති බැවින් කැබිනට් මණ්ඩලය අනුමත කළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. මේ වෙනකොට පළාත් සභා මැතිවරණය කාලවකවානුවක් එක ගත්තොත් අවුරුද්දකුත් මාස 4කට වැඩි කාලයක් තිස්සේ ප්‍රමාද වෙලා තිබෙනවා. මේ විදිහට ගත්තම පළාත් සභා හයක් දැන් මේ වෙනකොට ප්‍රධාන අමාත්‍යවරේ කමාත්‍යවරේ පළාත් සභා මන්ත්‍රීවරු නැති පළාත් තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. ඒ සියල්ලම ආණ්ඩුකාරවරුන්ගේ පාලනයට තිබෙන්නේ. ඒ නිසා අද පළාත් සභා ක්‍රමය තුළ විශාල අර්බුද ගණනාවක් මතුවලා තිබෙනවා. සීමා නිර්ණය කමිටුව වාර්තාව ගෙනාව වාර්තාව ආණ්ඩුවේම අමාත්‍යවරයා ඡන්දය දීලා පරාජයට පත් වුණා. එදිනින් පස්සේ එය සමාලෝචන කමිටුවක් පත් කරා 2018 අගෝස්තු මාසේ 28 වෙනිදා. ඒක මාස දෙකකින් ලබා දෙන්න කියලා තමයි යෝජනාවලිය සකස් කරලා තිබුණේ. නමුත් මේ පස්වෙනිකින් යුක්ත කමිටුවක් වාර්තාව මාස දෙක පහුවලා දැන් මාස ගණනාවක් ගිහිල්ලා දැන් සම්පූර්ණයෙන්ම තවමත් මෙය ඉදිරිපත් කළා නැහැ. මෙහි වාර්තාව පිළිබඳව කිසිදු අදහසක් එය හිස් වාර්තාවක් විදිහට ඉදිරිපත් කළා නැහැ. එනිසා දැන් මෙය අහෝසි මේ කමිටු. දැන් කරන්න තියෙන්නේ සම්මත කරපු කැබිනට් පත්‍රිකාව පාර්ලිමේන්තුවට නීතියක් විදිහට ගේන්න. අර 125 කාන්ත නියෝජනයක් ගේන්න. ඒක ක්‍රියාත්මක වුණොත් පැහැදිලිව මැදිර කොමිසම් සභාවේ සභාපතිතුමා ප්‍රකාශ කළා අප්‍රේල් හෝ මැයි මේ 2019 මේ පළාත් සභා මැතිවරණය පවත්වන්න පුළුවන් කියලා. මෙවර අයවැයෙන් ගමේ සංවර්ධනයට වැඩි වශයෙන් ප්‍රතිපාදන වෙන් කෙරෙන බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා. එල්පිටිය ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. එල්පිටිය ඉහළ පාලම ජනතා අයිතියට පත් කිරීම
ගාන්ත කරුණාතිලක සහ වජිර අභිවර්ධන යන මාත්‍රුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. පාලම ඉදිකිරීමෙන් ප්‍රදේශයේ පවුල් රසකට සිත සැලසෙනවා. මීටර 16ක් දිග අඩි 15ක් පළල මෙම පාලම සඳහා රුපියල් ලක්ෂ 270ක් වැය කෙරුණා. මෙවැනි සංවර්ධන වැඩකටයුතු රාශියක් ඉදිරියේදී තවත් වැඩිපුර අපේ රට තුළ සිද්ධ වෙනවා. මාර්තු මාසයේ 5 වෙනිදාට මංගල සමරීර ඇමතිතුමා අලුත් අයවැයලේ කෙනෙක්ගේ ජනතාවට සහන දෙන අයවැයක් වගේම ගම් ඇතුළට මුදල් ගලා යන අයවැයක් හැටියට එකපත් වෙනවා. ඒ නිසා නොනැවති ඉදිරියට ගලා යන සංවර්ධනයක් දැන් ඉඳලා අපි ගම්වලට ඇති කරන්න අග්‍රාමාත්‍යතුමා මුදල් ඇමතිතුමා ප්‍රධාන කැබිනට් මණ්ඩලය තීරණය කළා. පිබිදීම පොළොන්නරුව සංවර්ධන ව්‍යාපෘති යටතේ නිවාස ඉදිකිරීමේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වනවා. මේ යටතේ හිඟුරක්ගොඩ ඊරිගොය ප්‍රදේශයේ නිවාස පහක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතුමාගේ සංකල්පයකට අනුව පිබිදීම පොළොන්නරුව සංවර්ධන වැඩසටහන මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වනවා. ඒ අනුව සෑම අසරණ පවුලක් වෙනුවෙන්ම රුපියල් ලක්ෂ 10ක් වටිනා නව නිවසක් බැගින් ඉදිකිරීමට පියවරගෙන තිබෙනවා. යනුවයි හිඟුරක්කොඩ ප්‍රදේශයේ නිවාස ඉදිකිරීම ආරම්භ කෙරුණේ. මෙහි ඉදිකිරීම සඳහා සිවිල් ආරක්ෂක බලකාය ශ්‍රමදායකත්වය ලබා දෙනවා. මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම තමන්ට අතිශයින් සහනයක් බවයි ප්‍රදේශයේ ජනතාව කියා සිටින්නේ. විද්‍යාව තාක්ෂණය හා පර්යේෂණ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන බව අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අපි බලාපොරොත්තු වෙන්නේ පෞද්ගලික අංශයත් එක්ක සම්බන්ධ කරලා පෞද්ගලික අංශයට අවශ්‍ය වන තාක්ෂණය සහ ඒ දැනුම මෙම ආයතන සහ මෙම විශ්වවිද්‍යාල හරහා නිර්මාණය කිරීම. තාක්ෂණීය විද්‍යාව සහ පර්යේෂණ කිව්වොත් එහේ මේක ටිකක් බරපතලයි. සාමාන්‍ය ජනතාවට තීරණ විදිහට සරල බසින් අපිට කියලා දෙන්න පුළුවන් නම් මේකේ උනන්දුවක් ඇති කරලා ගන්න පුළුවන් රටේ. ඉදිරි අනාගතයේදී මේකට සම්බන්ධ කරන්නේ ලංකාවෙන් තවත් ආයතන 100ක් විතර පිටරටින් සම්බන්ධ කරගන්න. බලාපොරොත්තු වෙනවා පේටන් බලපත්‍ර ඒ සුදුසු පුද්ගලයන්ට නොමිලේ ලබා දෙන ක්‍රමවේදයක් අපේ අමාත්‍යාංශයෙන් හදන්න. මේකෙන් තමයි අපේ රට සංවර්ධනය කරන්න පුළුවන්, අපනයන වැඩි කරගන්න පුළුවන්. ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ පර්යේෂණ කටයුතු හා විද්‍යා උද්‍යානයේ සංවර්ධන කටයුතු පිළිබඳව සොයා බැලීමටද අමාත්‍යවරයා එක්වුණා. අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පර්යේෂණ කටයුතු සිදු කරන විද්‍යාගාරද නිරීක්ෂණය කළා. මෙම අවස්ථාවට එම ආයතනයේ ප්‍රධානින් ඇතුළු පිරිසක් එක්වුණා. ප්‍රජාතන්ත්‍රවාදී හොරු අරන් යන මැයින් සම්මන්ත්‍රණයක් අද කොළඹ දී පැවැත්ුණා. එහිදී අදහස් දැක්වූ ආචාර්ය චරිත හිරත් මහතා කියා සිටියේ නව ව්‍යවස්ථාවක් බුදුදහමට ප්‍රමුඛස්ථානය මෙන්ම අනෙකුත් ආගම්වලට නිසි තැන හිමි විය යුතු බවයි. මේක මේ එක ආගමක් පල්හැට දාලා අනිත් ආගම ඉස්සරහට දාන එකක් නෙමෙයි. Hindu ආගම මේ ලෝකයේ තියෙන වැදගත් ආගමක්, අපි ඒක ආරක්ෂා කරන්න ඕන. ඉස්ලාම් ආගම, කතෝලික ආගමත් එහෙමයි. ඒව ඔක්කොම එහෙම තියද්දී සීල නීපේට වමට විතරයි පුළුවන් උනේ කියන්න මේ රටේ ජාතික සම්පතක් විදියට අද ඇත්තටම මේ දවස්වල ජනාධිපතිතුමා උත්සාහ කරනවා වගේ පේනවා. එහෙම වැඩකට ජාතික සම්පතක් විදියට මේ දැනුම් පද්ධතිය, මේ ආගමික සංස්ථාව ආරක්ෂා කරන්න රජයට බැඳීමක් තියෙනවායි කියලා බය නැතුව කියන්න පුළුවන් වෙච්ච දේශපාලන ශක්තියක් අපිට තිබුණා. හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව අද විභාගයට ගැනුණා. ඒ සමග තවත් අධිකරණ පුවත් කිහිපයක් දැන් ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් 2010 වසරේදී නීති විරෝධී ලෙස ලංකා ගමනාගමන මණ්ඩලයට උපසභාපතිවරයෙකු පත් කර රුපියල් ලක්ෂ 32ක පාඩුවක් සිදු කිරීම කුමාර වෙල්ගම් මහතාට එල්ල වී ඇති චෝදනාවයි. ඊට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී අද යළි කැඳවුවා. විත්ති පාර්ශ්වය ඉදිරිපත් කර ඇති මූලික විරෝධතාවලට එරෙහිව පැමිණිලි පාර්ශ්වයේ ප්‍රතිවිරෝධතා ගොනු කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය දින ලබා දුන්නා. නඩුව පෙබරවාරි 22 වනදා යළි කැඳවීමට නියමිතයි. කණිත නීතිගත සංස්ථාවේ කලාකාරී ලෙස හැසිරෙමින් පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දීමේ චෝදනාව සම්බන්ධයෙන් අතරංගුටගත් පොදුජන පෙරමුණු නාගරික මන්ත්‍රී කුලදෙස දීගණගේ මහතා අපමත මුදා හැරුණා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය නිකුත් කළේ. එම සිද්ධිය සම්බන්ධයෙන් අතරංගුටගත් ඇමති ආරක්ෂක කොට්ටාසියේ පොලිස් නිලධාරියා පෙබරවාරි 1 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. නිසි බලපත්‍රයක් නොමැතිව ඇත්පිටවෙකු තමා සන්තකයේ තබාගත්තේ කියන සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර දේශන පෙබරවාරි 7 වනදාට කල් තැබීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා. වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනත සහ පොදු දේපළ පනත යටතේ පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට අද චෝදනා දෙකක් ගොනු කර තිබෙන්නේ. මෙම නඩුව සම්බන්ධයෙන් විත්ති පාර්ශ්වයේ නීතිඥවරයාගේ වාචික දේශන මීළඟ නඩු දිනයේදී සිදු කිරීමට නියමිතයි.
පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට අදාළ අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමත් සමග ලේක් හවුස් ආයතනයේ ඉදිරිපිට කලාකාරී ලෙස හැසිරෙමින් එම ආයතනයට බලත්කාරයෙන් ඇතුළු වීමට තත් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවන් 4 දෙනෙකු අපමත මුදා හැරීමට නියෝග කෙරුණා. නාගරික මන්ත්‍රීවරයෙක් සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුද ඒ අතර වනවා. සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන සිදු කර පෙබරවාරි 22 වෙනිදා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා කොටුව පොලිසියට නියෝග කළා. රන්මිණි තැන්න කොසුවින්න කනිෂ්ඨ විද්‍යාලයේ ගුරු හිඟියට පිළියම් යොදන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක් පැවැත්තුණා. කතරගම බෝගහපැලැස්ස පන්සල අසලින් මාර්ගය අවහිර කර පැවැත්වූ මෙම උද්ඝෝෂණයට දෙමාපියන් හා සිසු දරුවන් එක්ව සිටියා. ගණිතය, සෞන්දර්ය ආදී විෂයන්ට ගුරුවරුන් නොමැති බැවින් දරුවන්ට අසාධාරණයක් සිදු ඇති බවයි විරෝධතාවට එක් වූ දෙමාපියන් සඳහන් කළේ. තම අධ්‍යාපන කටයුතු වලට ගුරු හිඟය ප්‍රබල ගැටලුවක් වී ඇති බව සිසුන්ද ප්‍රකාශ කළා. නගරේ පාසල් වලට හැම පාසලක්ම දෙනවා, සීම්පුල් පවා දෙනවා, අපේ පාසල් වලට ගුරුවරු ටිකවත් ලබා දෙන්න. දෙමාපියන්ට හයියක් නැහැ ලොකු පාසල් වලට දාලා උගන්වන්න. බලධාරී කතාන් කරලා මේ ළමයිට ගුරුවරු තියෙන දෙමාපියන්ගේ මේ දුක බලලා සහයෝගය ලබා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. මේ සම්බන්ධයෙන් හම්බන්තොට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ.ජී. සමන්ති මහත්මියගෙන් අප විමසීමක් කළා. මේ වෙනකොට දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරුවරු ඉන්ටර්විව් කරනවා. ලබන සතිය තමයි අපිට ගුරුවරු හම්බ වෙන්නේ. ඒ වෙනකන් අපිට මේ පුරප්පාඩු ෆිල් කරන්න බැරි වෙලා තියෙනවා. දෙමෝපියන් හා සිසුන් නගන චෝදනාව සම්බන්ධයෙන් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර මහතාගෙන්ද අප කරුණු විමසා සිටියා. විශේෂයෙන්ම ගුරු බඳවා ගැනීමයි ඒ වගේම මාරු වීමයි එකම අපිට తాවකාලිකව ප්‍රමාද කරන්න සිද්ධ වුණා මැතිවරණ ප්‍රකාශ වෙච්ච නිසා. හැබැයි මැතිවරණ කායිසරක් අවලංගු වුණාම මාසයක් විතර පරක්කු වෙලා අපි ගුරු මාරු වීම ටික ක්‍රියාත්මක කෙරෙව්වා. දැන් ගුරු බඳවා ගැනීම ටික සිද්ධ වෙයි. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වශයෙන් චන්දරත්න පල්ලේගම මහතා වැඩබාර ගත්තා. එය ඇතුළු තවත් පුවත් කිහිපයක් කෙටි සටහන විශේෂාංගයෙන්. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 6 වන අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වශයෙන්ුයි චන්දරත්න පල්ලේගම මහතා පත් කෙරුණේ. එම දෙපාර්තමේන්තුවේ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය ලෙස ලක්ෂ්මී පල්ලේගම මහත්මියද වැඩබාර ගත්තා. ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක එසල වීරසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ලොව කුඩාම බෞද්ධ ග්‍රන්ථය වන චූල පුස්තක පිරුවානා පොත් වහන්සේ එළිදැක්වීම මහවැලි කේන්ද්‍රයේදී සිදු කෙරුණා. දහම් පාරමිතා පදනමයි මෙම ග්‍රන්ථය එළිදැක්වීමට කටයුතු කළේ. සම්බුතත්ව ජයන්ති මන්දිරයේ සභාපති කිරම විමලජෝති ස්වාමීන් වහන්සේ සහ අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. පාර්ලිමේන්තුවේ අපි පැහැදිලිව ඉරන් දෙන දෙක අපේ පක්ෂේක්ෂක මේ රටේ බුද්ධ ධර්මයට වැඩිම සේවයක් කර දෙන එක්සත් පක්ෂ රටේ ඒකේ භාවය අපි අරසන බැඳිලා ඉන්න අවස්ථා ඊළඟට අපි බැඳිලා ඉන්නවා මේ රටේ බුද්ධ ධර්මයේ ප්‍රධාන ආගම විදියට අරස කිරීම සම්පෝෂණය කිරීම ව්‍යාප්ත කිරීම යතුරුපැදි සොරකමේ නිරත වූ පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කළුතර දිසා අපරාධ ඒකකය සමත් වුණා. සැකකරුවන් යතුරුපැදි සොරාගෙන ඒවා කොටස්වලට වෙන් කර විවිධ ස්ථානවලට විකුණා තිබෙනවා. යතුරුපැදිවල ඇතැම් කොටස් යකඩවලට විකුණා ඇති අතර චැසි අංකයේ සහිත එන්ජින් කොටස් ජලයේ ගිල්වා දමා තිබෙනවා. ඒ අනුව කළුගඟේ අතුගංගාවක් වන කොහොලාන ඇලේ තිබියදී එන්ජින් කොටස් කිහිපයක් සොයා ගැනීමටද හැකි වුණා. මොවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව කළුතර මොරොන්තුඩුව ප්‍රදේශවල යතුරුපැදි අලුත් වැඩියා කරන ස්ථාන දෙකක හිමිකරුවන්ද අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. මෙම පුද්ගලයන් පසුගිය වසර 3ක කාලයක් තිස්සේ මෙම සොරකමේ නිරත වී ඇති බවටයි පොලිසිය සැකපල කරන්නේ. දැන් ව්‍යාපාරික පුවත්. MPI චිත්‍රපට ඉදිරිපත් කරන ගෝරි සිංහල චිත්‍රපටයේ මංගල දර්ශනයේ ජාතික චිත්‍රපට සංස්ථා තරංගණී ශාලාවේදී පසුගිය දා තිරගත කෙරුණා. මෙය හර්ෂ උඩකන්දගේ 4 වන සිනමා නිර්මාණයයි. නිශාන්ත ජයවර්ධන නිෂ්පාදනයෙන් දායක වන ගෝරි චිත්‍රපටයට ප්‍රවීණ නළු නිලියන් රසක් රංගනයෙන් දායක වනවා. ප්‍රීමා සන්රයිස් කනිෂ්ඨ විවෘත ගොල්ෆ් තරගාවලිය පසුගිය දා පැවැත්වුණා. ඒ කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩා පිටියේදී ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය සහ ප්‍රීමා සමාගම එක්වයි මේ සංවිධාන කළේ. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100කට අධික පිරිසක් මේ සඳහා එක්ව සිටියා. එෙහිදී ජාතික කනිෂ්ඨ කාන්තා ශූරතාව තානියා මිතලා බාලසූරිය දිනාගත්තා. පිරිමි ශූරතාව දිනාගත්තේ විනෝත් වීරසිංහයි.
එසමගින් රාත්‍රී ප්‍රවෘත්ති අවසන් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk